ඇතැම් විට පිරිසක් ඉදිරියේ කතා කරන්න වාට හම්බ වෙන අවස්ථාව වා මගහරින්නේ වේදිකාවක් උඩට රැඟලා කතා කරන්න තියෙන බය නිසා. වාගේ ජීවිතය සාර්ථක කරගන්න වගේම ආර්ථික වශයෙන් ඔයා බලාපොරොත්තු වුණු දියුණුව ලබාගන්න වාට කරන්න පුළුවන් වාගේ වටිනා ව්‍යාපාරික අවස්ථාව ඔයා තාමත් ආරම්භ නොකර ඉන්නේ අසාර්ථක වෙයි කියලා ඔයාගේ හිතේ තියෙන බය නිසා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයත් ජීවිතේ වටිනා දේවල් මේ බය කියන කාරණාව නිසා අතහැරගෙන ඇති. ඒ වගේම ලෝකෙ ඉන්න බහුතරයක් දෙනා මේ අපි විසින් නිර්මාණය කරගන්න, එහෙම නැත්නම් සමාජය විසින් අපිට උගන්වපු මේ බය කියන සංකල්පය නිසා, මේ බය කියන වචනය නිසා වටිනා අවස්ථාවන් රසක් නැති කරගෙන තියෙනවා. ඉතින් ජීවිතයේදී මේ බය කියන දෙයට අපි ඇත්තටම බය වෙන්න ඕනිද? පුංචි කතාවකින්ම අපි මේ ගැන පැහැදිලි කරගනිමු. එක්තරා සෙන්න ආරාමයක හිමි නමක් යටතේ ගෝලීන් දෙදෙනෙක් අධ්‍යාපනය හදාරනවා. මේ ගෝලීන් දෙදෙනාට තමන්ගේ දැනුම, ප්‍රඥාව, කුසලතාවන් වර්ධනය කරගන්න අවශ්‍ය වෙන දේවල් මේ හිමි නම විසින් ලබා දෙනවා. වගේම හැම මාසයකදීම මේ ගෝලීන් දෙදෙනාව පරීක්ෂා කරන පර්යේෂණයක් මේ ගුරු හිමි නම විසින් පවත්වනවා. ඉතින් සුපුරුදු විදිහටම කාලය මේ විදිහට ගෙවිලා ගියාට පස්සේ මේ ගෝලීන් දෙදෙනාව පරීක්ෂා කරන මේ මාසයේදී පැවැත්වෙන මාසික පරීක්ෂණයට හරියටම සතියකට කලින් තමන්ගේ මේ ගෝලීන් දෙදෙනාව මේ ගුරු හිමි නම විසින් තමන් ඉන්න ස්ථානයට කැඳවනවා. කැඳවලා ඉවර වෙලා මේ මාසයේදී ඔවුන් දෙදෙනාව පරීක්ෂාවට ලක් කරන මේ පර්යේෂණය ගැන මේ ගුරු හිමි නම විසින් ප්‍රකාශ කරනවා. දරුවනි, මේ මාසේ පර්යේෂණය විදිහට ඔයාලට කරන්න තියෙන්නේ ඒ දණ්ඩක් මතින් ගමනක් යන එක. මේ ඒ දණ්ඩ මේ තරම් ප්‍රමාණයක් දිගයි. ඒ වගේම මේ ඒ දණ්ඩ මේ වගේ පුංචි ප්‍රමාණයක පළලකින් තමයි යුක්ත වෙන්නේ. තමන්ට මේ වෙනකන් ලැබුණු මාසික පර්යේෂණත් එක්කන් සසඳා බලපු මේ ගෝල හිමි නමන් දෙදෙනට තමන්ට මේ මාසේදී හම්බ වෙන මේ පර්යේෂණය හරිම සරල එකක් විදිහට තමා දකින්නේ. ඇත්තටම මේක පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් වගේ දෙයක්. නමුත් ඔවුන් දෙදෙනාගේ මේ සිතුවිල්ල ෂණයකින් වෙනස් වෙන්නේ තමන්ගේ ගුරු හිමි නමට ආචාර කරලා යන්නට පිටත් වෙන අවස්ථාවේදී මේ ගුරු හිමි නම ප්‍රකාශ කරනවා මේ ඒ දණ්ඩ පිහිටලා තියෙන තැන පහලින් ලෝදිය ගංගාවක් ගලා යන බව. ඉතින් වාට හිතාගන්න පුළුවන්නේ මේ වගේ අවස්ථාවක මේ ශිෂ්‍යයින් දෙදෙනාට කොයි වගේ සිතුවිල්ලක් ඇති වෙන්නේ නැතිද කියලා. ඉතින් කාලය මේ විදිහට ගෙවිලා යනවා. ඉතින් සතියක කාලයක් මේ විදිහට ගෙවිලා ගියාට පස්සේ මේ ගෝල හිමි නමන් දෙදෙන තමන්ගේ මේ පර්යේෂණයට මුහුණ දීලා ඒ දක්ෂතා දක්වන දවස උදා වෙනවා. ඉතින් මේ දෙදෙනා මේ පර්යේෂණයට මුහුණ දෙන ආකාරය බලන්න ඒ සෙන් පන්සලේ හිටපු අනිකුත් භික්ෂූන් වහන්සේලා වගේම ඒ අහල පහල හිටපු මිනිසුත් විශාල ප්‍රමාණයෙන් රැස් වෙනවා. ඉතින් ඔන්න පර්යේෂණය පවත්වන වෙලාවත් ලං වෙනවා. පළවෙනි ශිෂ්‍යයා තමන්ගේ පර්යේෂණයට මුහුණ දෙන්න සූදානම්. ඔහු තමන්ගේ පළවෙනි කකුල මේ ඒ දණ්ඩ මතින් තබනවා. තබල ඉවර වෙලා පියවරෙන් පියවර ඔහු හෙමින් බොහොම කල්පනාවෙන් මේ ඒ දණ්ඩ මතින් මේ ගමන යනවා. ඒ දණ්ඩෙන් භාගයක් විතර ගියාට පස්සේ සමබරතාවය ගිලිහෙන්න වගේ ආවත් මේ පළවෙනි ශිෂ්‍යයා කොහොම හරි තමන්ගේ සමබරතාවය පවත්වාගෙන යම්කිසි කාලයක් අරගෙන මේ ඒ දණ්ඩ මතින් මේ ගමන ගිහිල්ලා අවසන් කරනවා. ඉතින් දැන් ඔන්න අවස්ථාව දෙවෙනි ශිෂ්‍යයාට. ඔහුත් තමන්ගේ පළවෙනි කකුල මේ ඒ දණ්ඩ මතින් තබනවා. දෙවෙනි කකුලත් තබනවා. තුන්වෙනි කකුලත් තබනවා. ඔහුට තේරෙනවා ඔහු ටිකක් වෙවුලනවා වගේ. ඒ වගේම මේ දෙවෙනි ශිෂ්‍යයා මේ ඒ දණ්ඩ මතින් යන ගමන දිහා බලාගෙන හිටපු මිනිස්සුන්ට පේනවා ඔහුගේ මූණ රතු වෙලා හරිම බය මුසු මුහුණකින් තමයි ඔහු පසු වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි අඩි 4ක් 5ක් මේ විදිහට ඒ දණ්ඩෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ දෙවෙනි ශිෂ්‍යයා ගමන් කරනවා. ගමන් කරාට පස්සේ ඔහුට ඔහුගේ සමබරතාවයේ ගිලිහෙනවා. ඔහු නැවතත් සමබර කරගන්න උත්සාහ කරත් ඔහු ලෝදිය වලට ඇදගෙන වැටෙනවා. නමුත් මෙතන වැදගත්ම දේ තමයි ඔහු මේ ලෝදිය වලට ඇදගෙන වැටුණත් ඔහුට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණේ ඇයි කියලා මං කතාව අවසානයට කියන්නේ. ඉතින් මේ සිද්ධිය මේ විදිහට සිද්ධ වුණාට පස්සේ මේ පර්යේෂණයට මුහුණ දුන්නු තමන්ගේ ගෝලීන් දෙදෙනාව තමන් අසලට කැඳවා ගන්න මේ ගුරු හිමි නම ඔවුන් දෙදෙනාගෙන් අහනවා පහුගිය සතියක කාලය ඔබ දෙදෙනා කොහොමද පුහුණු වුණේ කියලා.
ඉතින් මේ ප්‍රශ්නයට පළමු ඉනියට පිළිතුරු ලබා දුන්නේ පළමු ඉනියට තරඟ කරපු ගෝල හිමි නම. උන්වහන්සේ ප්‍රකාශ කරනවා, ඇත්තටම ගුරු ස්වාමින් වහන්සේ මම මේ විදිහේම අනුරුවක් සහිත ඒදන්දක් නිර්මාණය කරගෙන ඒක ඔස්සේ තමයි මගේ සතියක කාලයක් පුහුණු වීම කළේ. ඒ පුහුණු වීම කරන අතරතුරේදී වගේම පුහුණු වීම නොකරන අවස්ථාවේදීත් මම මගේ මනසින් හැම වෙලාවකම දැක්කේ මම කොහොමද මේ ඒදණ්ඩ මතින් අවසානය කරා ගමන් කරන්නේ කියලා. මට ඒ පුහුණු වීම කරන අවස්ථාවලදී වගේම අද දවසේදී මේ තරඟ කරන අවස්ථාවෙත් පහලින් ගලා යන මේ ලෝදිය ගංගාව ගැන මම ඒ තරම් හිතුවේ නැ. ඒක හිතුවත් ඒක ඒ තරම් අභියෝගයක් කරගත්තෙත් නැ. ඉතින් ඒ පුහුණු වීම වගේම මම හැම වෙලාවකම කොහොම හරි අවසානයට යන එක ගැන මගේ හිතින් දැකපු නිසා තමයි මම හිතන්නේ මට මේක සාර්ථකව අවසන් කරන්න හැකියාව ලැබුණේ කියලා. මීළඟට ගුරු ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේ දෙවැනියට තරඟ කරපු ගෝල හිමිනම. උන්වහන්සේ ප්‍රකාශ කරනවා, මමත් මගේ මේ මිත්‍ර ගෝල හිමිනම වගේම තරඟයට අනුරුවක් සහිතව පුහුණු වීම සිද්ධ කරත් බොහෝ වෙලාවට මගේ ඔළුවේ වැඩ කරේ මම මේ ලෝදිය වලට වැටෙන එක ගැන. ඒ වගේම මට සමබරතාවය තියාගෙන මගේ හිත එක තැනක තියාගෙන මට පුහුණු වීම හරියට කරගන්නත් ඒ නිසා හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ස්වාමින්වහන්සේ මම හිතනවා ඒ නිසා වෙන්න ඇති මම මේ විදිහට මේ ලෝදිය වලට ඇඳගෙන වැටුණ කියලා. හොඳයි, මන් දැන් දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි දැන් දෙවෙනි ගෝල් හිමිනම මේ ලෝදිය වලට ඇඳගෙන වැටුණත් උන්වහන්සේට කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. හේතුව තමයි හරියටම සතියකට කලින් මේ ගුරු හිමිනම තමන්ගේ ගෝලයෙන් දෙදෙනාව කැඳවලා මෙන්න මේ විදිහේ පර්යේෂණයක් තියෙනවා කියලා ප්‍රකාශ කරලා ඒක යටින් මේ විදිහට ලෝදිය ගංගාවක් ගලා යනවා කියන එක කිව්වත් ඇත්තටම එතන තිබුණේ නිර්මාණය කරපු ලෝදිය ගංගාවක් මිසක් ඇත්තම ලෝදිය ගංගාවක් නෙමෙයි. නමුත් ගුරු හිමිනම මේ වගේ දෙයක් කරේ ඔවුන් ඇත්තටම මේ වගේ දෙයක් කිව්වට පස්සේ මේ වගේ අභියෝගයක් ආවට පස්සේ මුහුණ දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගන්න. නමුත් ඇත්තටම එතන ලෝදිය ගංගාවක් පිහිටලා තිබුණේ නැහැ. අපේ සමාජෙත් අපි ජීවත් වෙද්දී මෙන්න මේ විදිහටම තවත් කෙනෙක් කිව්ව පළියට, එහෙම නැත්නම් ඔබේ මනසින් ඔබ නිර්මාණය කරගත්තු පළියට බොහෝ දේවල් වලට බය වෙලා ඔබේ දක්ෂතාවය උපරිම මට්ටමින් ළඟා කරගන්න බැරි වෙන අවස්ථා අපි ඕනි තරම් දැකලා තියෙනවා. උදාහරණ විදිහට විභාගයකට සමහර විට ආසන්න කාලයේදී බය වෙලා විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ව තිබුණු ශිෂ්‍යයින් විභාගයෙන් ලියන මොහොතේදී ඇති කරගන්නා බය නිසා අසාර්ථක ප්‍රතිඵලවලට ළඟා වෙන අවස්ථා අපි ඕනි තරම් දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ක්‍රීඩකයෙක් වශයෙන් හොඳින් පුහුණු වෙලා ඒ තරඟය කරන අවස්ථාවේ තරඟයට තියෙන බය නිසා තමන්ගේ තරඟයෙන් උපරිම දක්ෂතාවට යනවා වගේම හම්බ වෙන්න තිබුණු ඒ ජයග්‍රහණ පවා නැති කරගන්න ක්‍රීඩකින් අපේ සමාජයේ ඕනි තරම් ජීවත් වෙනවා. මෙතනින් එහාට ගියාට පස්සේ ව්‍යාපාරයක් අසාර්ථක බැඳි වුණත් තමන්ට හම්බ වෙන වටිනා අවස්ථාවන් මිස් කරගන්න වුණත් මේ බය කියන සංකල්පය පැහැදිලි වශයෙන්ම බලපානවා. නමුත් අද දවසේදී මම ඔයත් එක්කම බෙදා ගන්න අරගෙන ආපු මේ කතාව ඇහුවාම ඔයාට තේරුම් ගන්න පුළුවන් දේ තමයි බය කියන්නේ ඇත්තටම අපිව බය කරන්න ආපු දෙයක් මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. ජීවිතයේදී ඔයාටත් ගොඩක් වෙලාවට මේ බය කියන දේ නිසා බොහෝ වටිනා අවස්ථාවන් මිස් කරගෙන ඇති. ඒ නිසා හොඳට මතක තියාගන්න, බය කියන්නේ වාගේ උපරිම දක්ෂතාව දක්වන්න ඔයාට බාධකයක් වෙන තවත් එක ලෝදිය ගඟක් මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. ඉතින් මිත්‍රා, ඒ දණ්ඩ හරහා මේ අපේ හිතින් නිර්මාණය කරගත්තු ලෝදිය ගඟ ඔස්සේ ගමන් කරන්න ඕනි නම් ඔයාගේ හිතේ තියෙන බය අඩු කරගෙන ආත්ම විශ්වාසයෙන් යුක්තව වැඩ කරන්න. ඔයාට ජයග්‍රහණේ ළඟා කරගන්න පුළුවන් වේවි. නමුත් ඔයා ලෝදිය ගඟට බය වෙලා ඔයාගේ පුහුණුවත් මඟ හැරගත්තොත් ඔයාගේ ආත්ම විශ්වාසය අඩු වෙනවා වගේම ඔයාට අවසානයේදී හිමි වෙන්නේ පරාජය විතරයි. ඉතින් මේ කතාව හොඳින් මතක තියාගන්න, බය කියන්නේ ඔයාව බය කරන්න ආපු තවත් එක් ලෝදිය ගඟක් විතරයි.